චිත්‍ර කලාව 16 වෙනි දෙවෙනි පාඩම අරගෙන ඔන්න මං ආවා. පළවෙනි පාඩමේ වීඩියෝ එකේ link එක comment section එකේ මං දාලා තියෙනවා. ඉතින් දෙවෙනි පාඩමේත් අපිට කතා කරන්න තියෙන්නේ ලාංකේය චිත්‍ර ශිල්පියෙක් ගැනයි. අපිට කතා කරන්න තියෙන්නේ සෝලිස් මෙන්ඩිස් මහතා පිළිබඳ. ඉතින් ඔයාලට පේන්නේ ඒ සෝලිස් මෙන්ඩිස් මහතා. හරි අපි දැන් මෙතුමා ගැන විස්තරයක් දැනගමු. මෙතුමා 1897 ජූනි 17 වන දින හලාවත මාදම්පේ නගරයේ තම උපත ලබන්නේ. මෙතුමා බිදුසිතුවම ඇඳලා තියෙන්නේ ප්‍රසිද්ධ කැලණි විහාරයේ. මේ කැලණි විහාරය ඇඳපු සිතුවම් නිර්මාණය කිරීමට ආභාස කරගෙන තියෙන්නේ ඉන්දියාවේ අජන්තා, එල්ලෝරා සහ බාග් වැනි ස්ථානවල සිතුවම් සහ ලංකාවේ සීගිරිය තිවංක පිළිමයේ සිතුවම් තමයි මෙතුමාගේ නිර්මාණ සඳහා මෙතුමා ආභාස කරගෙන තියෙන්නේ. ඒ වගේම තමා මෙතුමා කැලණි විහාරයේ සිතුවම් ඇඳීම සහ නව බෞද්ධ විහාර චිත්‍ර ශෛලිය හඳුන්වා දීමටත් පුරෝගාමී වුණා. සෝලිස් මෙන්ඩිස් මහතා නව කැලණි විහාරයේ බිති සිතුවම් තේමා දෙකක් යටතේ තමයි ඇඳලා තියෙන්නේ. එකක් බුද්ධ චරිතයේ විවිධ අවස්ථායි, දෙවෙනි එක ඓතිහාසික සිද්ධි සහ පුවත් තේමා කරගෙන තමා මෙතුමාගේ නිර්මාණ සිතුවම් ඇඳලා තියෙන්නේ. මෙතුමා ඇඳපු තේමා කොටස් දෙකේ පළවෙනි තේමාව බුද්ධ චරිතයේ විවිධ අවස්ථා. යටතේ මෙතුමා විසින් අඳින්න ලැබූ චිත්‍ර තමයි ඔහල දැන් පේන්නේ. මාමායා දේවිය දුටු සිහින, වබ්මගුල, සිප්ස අතර හැදෑරීම, සම්බුද්ධත්වයට පත්වීම, සම්බුද්ධ පරිනිර්වාණය වැනි සිතුවම් තමයි මෙතුමා විසින් බුද්ධ චරිතයේ විවිධ අවස්ථා ඇසුරෙන් ඇඳලා තිබෙන්නේ. දැන් ඔයාලට පේන්නේ ඓතිහාසික සිදුවීම් පුවත් තේමා කරගෙන මෙතුමා විසින් ඇඳපු චිත්‍ර විජය කුමරුගේ ලංකා ගමනේ, අලු විහාරයේදී ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කිරීම, හේමමාලා කුමරයා දන්ත කුමරු දන්ත ධාතු දිවට වැඩම කිරීම, සංගමිත්ත තෙරණ ශ්‍රී මහා බෝධි වහන්සේගේ අංකුරයක් ලක් දිවට වැඩම කරවීම වගේ සිතුවම් තමයි මෙතුමා ඓතිහාසික සිද්ධීන් පාදක කරගෙන ඇඳපු චිත්‍ර. කැලණි විහාරයට අමතරව මෙතුමා විසින් චිත්‍ර අඳින ලැබූ වෙනත් විහාරස්ථානවල නම් කීපයක් තමයි ඔයාලට දැන් පේන්නේ. රණස්ගල්ල විහාරය, ගිරිඋල්ල මැද්දේපොළ විහාරය, හබරාදුව පිටිදුව කැලණිගොඩ විහාරය, පොළොන්නරුවේ ශ්‍රී විජේ විහාරය වගේ ස්ථානවල තමයි වෙනි විහාරස්ථානවල තමයි මෙතුමා කැලණි විහාරයට අමතරව සිතුවම් අඳින ලැබූ ස්ථාන. ඔනෝ ඒ විදිහට තමයි සෝලිස් මෙන්ඩිස් මහතා පිළිබඳව අපි ප්‍රවේශය ගත්තේ. ඉතින් ඔයාලට නිදේශව තියෙන මේ පාඩමෙන් දීලා තියෙනවා චිත්‍ර දෙකක් ගැන අවබෝධ කරගන්න. දැන් ඔයාලට පේනේ චිත්‍ර දෙකේ එකක්. ඒ තමයි හේමමාලා කුමරිය හා දන්ත කුමරු ශ්‍රී දළදා වහන්සේ ලක්දිවට වැඩම කිරීමේ සිතුවම්. සිතුවමේ වම් පැත්තේ ඉන්නේ දන්ත කුමරු, සිතුවමේ දකුණු පැත්තේ ඉන්නේ හේමමාලා කුමරිය. අපි මේ සිතුවමේ ගැන කතා කරමු. ඒ කියන්නේ ලක්ෂණ ගැන කතා කරොත් මේ සිතුවමේ ඔයාලට පේනවා මානව රූපවල ලාලිත්‍යමය ඉරියව් වලින් යුතුව තමයි මේක මේ සිතුවම සම්පින්නනය කළේ තියෙන්නේ. ඒ කියන්නේ මානව රූපවල ඉරියව්වල ස්වරූපය ඉස්මතු කළ තියෙන ආකාරය සහ සංගත වර්ණමාලාවක් තමයි භාවිතා කරලා තියෙන්නේ. ඒ වගේම තමයි ඔයාලට පේනවා ත්‍රිමාන ලක්ෂණ මතු කරලා තියෙනවා. මෙම සිතුවමේදී ගොඩම්ම භාවිතා කළ තියෙන අඳුරු වර්ණ නිකන් දුඹුරු, කළු, සුදු, කහ වගේ වර්ණ තමයි මේ සිතුවමේදී භාවිතා කළ තියෙන්නේ. ඉතින් ඒ වර්ණ වලින් තමයි මේ සිතුවම ඉස්මතු වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි රූප මනාව සංපින්ඩණය කළා තියෙනවා. ඉතින් ඔය වගේ කෙටි ලක්ෂණ තමයි පුංචි පුංචි ලක්ෂණ තමයි අපිට මේ සිතුවමේ දකින්න පුළුවන්. විශේෂ නිදේශය දීලා තියෙන දෙවෙනි සිතුවම තමයි සංගමිත්තා තෙරණින් වහන්සේ ජය ශ්‍රී මහා බෝධි ශ්‍රී ලංකාවට වැඩම කිරීම. ඉතින් ඔයාලට දැන් දිස් වෙන්නේ එම සිතුවම. මේ සිතුවම ගැනත් කතා කරොත් එහෙම ඉන්දියාවේ ධර්මාශෝක රජතුමාගේ දියණිය වූ සංගමිත්තා තෙරණිය විසින් තමයි ශ්‍රී මහා බෝධින් වහන්සේ ලක්දිවට වැඩම කරන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන දකුණු පසින් පේනවා දේවානම්පිස රජතුමා දියට බැස ශ්‍රී මහා බෝධිය බාර ගැනීමට සූදානම් වන ආකාරය. ඒ වගේම තමයි මේ සිතුවමත් කණි සිතුවම වගේම තමයි ලක්ෂණ අපිට පේනවා. රූප වර්ණ හා රේඛා සංරචනය කළ තියෙනවා. සියුම් රේඛාකරණයක් අපිට දකින්න පුළුවන් ත්‍රිමාන ලක්ෂණ හැඩය. ඒ වගේම තමයි අඳුරු වර්ණමාලාවක් කහ දුඹුරු සුදු කොළ වගේ ආදී වර්ණම තමයි මේකට භාවිතා කරලා තියෙන්නේ. මොකද රූපය තවත් ත්‍රීව්‍ර ලෙස මතු කරන්න ඒ මම දැන් ඔයාලට කිව්ව අඳුරු තෙලින් මේ ආලෝකය වඩා ත්‍රීව්‍ර ලෙස මතු කරන සිද්ධාන්තය තමයි කියුරොස්කුරෝ සිද්ධාන්තය.
අපි මේ සිද්ධාන්තය ගැන තවත් පාඩම්වල ඉදිරියේදී ලොකුවට සාකච්ඡා කරනවා. ඉතින් ඔය වගේ සියුම් ලක්ෂණ තමයි ඔය අපිට මේ සිතුවම් දෙකෙන්ම සහ මේ සිතුවමෙන්ද දකින්න පුළුවන්. හරි. දැන් අපි කලින් පාඩමේ වගේ මේ පාඩමේ දීලා තියෙන සිතුවම් දෙකෙන් දකින්න පුළුවන් පොදු කල ලක්ෂණ මොනවාද කියලා බලමු. ඉතින් ඔයාලට දැන් පේන්නේ මේ පාඩමේදී අපි දැන් කලින් සාකච්ඡා කරපු සිතුවම් දෙක තමයි ඔයාලට දැන් පේන්නේ. ඉතින් මේ තියෙන ඔයාලට මේ සිතුවම් දෙකෙන් අපිට ගන්න පුළුවන් දකින්න පුළුවන් පොදු කල ලක්ෂණ මනෝ සම්පින්ඩනේ, සියුම් රේඛාකරණේ, එළිය හඳුරු බව, ඒක වගේම තමයි අඳුරු වර්ණ භාවිතයේ ත්‍රිමාන ලක්ෂණේ, කීරොස්කුරෝ සිද්ධාන්තය. මම මේ කීරොස්කුරෝ සිද්ධාන්තයේ ඔයාලට අනිවාර්යෙන් පැහැදිලි කරන්න වෙන පාඩමකදී. ඉතින් ඔය කිටි පොදු කල ලක්ෂණ තමයි මේ පාඩමේදී මේ සිතුවම් දෙකෙන් අපිට දකින්න පුළුවන්. ඉතින් ওই විදිහ තමයි මේ පාඩම නිර්මාණය වෙලා තියෙන්නේ. හරිම ලේසි මේ පාඩම පාඩම් කරන්නත් අවබෝධ කරගන්නත් හරිම ලේසි. මේ පාඩමේ ෂෝට් නෝට් එක අපේ ගෲප් එකට මම දාන්නම්. ඉතින් නොතනුල් තැනක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඔය channel එකට අලුත් නම් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි යාළුවන්ට share කරන්න. පළවෙනි පාඩමේ lesson එකේ link එකත් share කරන්න. අපේ WhatsApp ගෲප් එකට තාම add වෙලා නැද්ද? join වෙන්නත් අමතක කරන්න එපා.